අද 2019 අගෝස්තු 21 බදාදා සිරස්තල මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. යලි ජනපති ඝාතන කුමන්ත්‍රණයක්. මරණ දඬුවම නියම වූ සිරකරුවන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට CID අවසර. ජනාධිපතිවරණයේ සම්බන්ධ පක්ෂ තීන්දුවලට එරෙහිවන ඕනෑම කෙනෙකුට දැඩි පියවර ගන්නවා. එජාප මහලේකම් කියයි. ජයග්‍රහණය කරන්න අවශ්‍ය තීන්දුව තියෙන ටික ගන්නවා. ඒකට බාධා කරනවා නම් අපි තදින් පියවර අරගෙන ක්‍රියා කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට මාස 4ක්. තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කෙරේ. නීතියට බලපෑම් කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරියක් සහ ඇයගේ සහෝදරිය රක්ෂිත බන්ධනාගාරයට. සිරිලිපා හෙන්නායක live from Studio 24 in Colombo. ඔබ වේක්වන්නේ ශ්‍රී ලංකාවයන් හැකේ සහ විශ්වසනියම පුවත් විකාශය අද දෙරණ 6:55 සමඟයි. සමාජය තුළ පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. තැපල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලිම් මහතා සඳහන් කළේ විවාහ වීමේදී කාන්තාවකගේ අවම වයස අවුරුදු 18ක් විය යුතු බවට වන සංශෝධනයද ඊට ඇතුළත් කළ බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු උද්ගත වූ වාතාවරණය තුළ මුස්ලිම් විවාහවලට අදාළව නීතිමය කටයුතු සිදු කරන කාති උසාවි සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වුණා. ඒ එමගින් කාන්තාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවට මුස්ලිම් කතුන් රැසකගෙන් ප්‍රසිද්ධියම ඉදිරිපත් වූ විවේචන හේතුවෙන්. එලෙස එල්ල වූ බලපෑම් හමුවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් අතර සාකච්ඡා සිදු වූ අතර ඒ අනුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා අධිකරණ සහ මුස්ලිම් කටයුතු අමාත්‍යවරුන් විසින් කැබිනට් මණ්ඩලයට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විවාහ විය යුතු වයස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කිරීම සඳහා මෙමගින් යෝජිතයි. ඊට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමි වී තිබෙනවා. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අද දෙරණට මෙලෙස කරුණු පැහැදිලි කළා. විවාහ ගිවිසුමේදී වයස සම්බන්ධව ප්‍රශ්න තිබුණා. වයස අපි සීමා කරා 18. හැබැයි සමහර අය වයස අඩු අය කසාදි බැරිනවා නම් ඒක කාදිතුමාගෙන් අනුමැතිය ලබා ගන්න තමයි කර යුත්තේ. ඒත් එක්කම විශේෂයෙන්ම කාන්තා කාදිලා පත්කර ඉල්ලීම් තිබුණා. මේ සම්බන්ධව ආගමික නායකරුන්ගේ කිසිම කැමැත්තක් නැහැ. අපි බොහෝ දුරට එයාගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ දෙන නමුත් අපි අසාර්ථක වුණා. ඒ නිසා කාන්තාවන් කාදින හැටියට පත්කිරීම ඒ පනතේ සඳහන් වෙලා නැහැ. ඒත් එක්කම විශේෂයෙන්ම කාන්තාවක් විවාහ ගියොට එමේදී පසුගිය කාලේ නම් තමන්ගේ දෙමාපියන්ගේ කැමැත්ත අනුව තමයි ඒක සිදු වුණේ. නමුත් අපි ඒකේ පොඩි සංශෝධනයක් ඇති කරා ඒ විවාහ ගිවිසුමට එන කාන්තාවකින් කැමැත්තත් ලබා ගත යුතුයි කියලා. ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව සහ රියදුරු බලපත්‍රයක් නොමැතිවරිය පැදවූ සිය නැගණිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වැළැක්වීම පොලිස් නිලධාරීන්ට බලපෑම් කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අගෝස්තු 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දුලක්ෂි ප්‍රනාන්දු නැමැති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියයි. පසුගිය සඳුදා සවස 6:15 පමණ තරුණියක් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිරිගම්පල සීනෝර්හන්දිය ප්‍රදේශයේ රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි වෙන්නපුව පොලිස් නිලධාරීන් රියදුරු බලපත්‍රය පරීක්ෂාව සඳහා ඇයව නවත්වා තිබුණා. එහිදී ඇය සතුව රියදුරු බලපත්‍රයක් හෝ යතුරුපැදියේ ආදායම් බලපත්‍රයක් තිබී නොමැති අතර පොලිස් නිලධාරීන් ඇයට දැනුම් දී තිබුණේ නිවසට දුරකථනයෙන් අමතා රියදුරු බලපත්‍ර ගෙන්වා ගන්නා ලෙසයි.
පසු ඇයගේ පියා තවත් යතුරු පැදියකින් එම ස්ථානයට පැමිණියද නිසි ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපහසුත්වීම සහ රියදහවන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත යතුරු පැදි දෙකම පොලිස් බහරයට ගැනීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. යතුරු පැදිය පැද වූ තරුණියගේ සොහොයුරිය වූ වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී 21 හැවිරිදි දුලක්ෂී ප්‍රනාන්දු එහිදී එතැනට පැමිණ යතුරු පැදි දෙක මුදා හරින්නැයි පොලිසියට බල කරනු ලැබුවේ මෙලෙසයි. කෙසේ වෙතත් පොලිසිය යතුරු පැදි දෙක සිය බහරයට ගනු ලැබූ අතර තම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාර්ගිල මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළා. යනුව පොලිසියේ රාජකාරියට බාධා කළ වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂී ප්‍රනාන්දු හිස්වැසුම් සහ බලපත්‍ර නොමැතිව යතුරු පැදිය පැදවූ ඇගේ නැගණිය වන නිමාෂා නවාංචලී ප්‍රනාන්දු, ඔවුන්ගේ වැඩිමහල් සොහිරිය වන සුපුනි දුලාංචලී ප්‍රනාන්දු මෙන්ම ඔවුන්ගේ පියා වන සමන් අශෝක ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන් තුනිකුත් කළා. එම වරෙන්තුව ප්‍රකාරව ඊයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ නිවසට ගිය පොලිසිය එම අවස්ථාවේ නිවසේ රැඳී සිටි මන්ත්‍රීවරිය සහ ඇගේ නැගණිය වන 16 හැවිරිදි නිමාෂා නවාංචලී ප්‍රනාන්දුව අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටපත් වූ දෙදෙනා අද පෙරවරුවේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ වරෙන්තු ලබා සිටි ඔවුන්ගේ පියා මෙන්ම වැඩිමහල් සොහිරියද අධිකරණයට ඉදිරිපත් වුණා. ඒ අනුව හිස්වැසුමක් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදිය පැද වූ 16 හැවිරිදි තරුණිය සහ ඇයගේ පියා රුපියල් 150,000ක මුදල් ලැප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. පොලිස් රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරිය සහ ඇයගේ වැඩිමහල් සොහිරිය අගෝස්තු 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරන බවට චෝදනා එල්ල වූ මරණ දඬුවමට නියම වී සිටින රැඳවියන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම නියම වූ රැඳවියන් 10 දෙනෙකු සහ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම නියම වූ රැඳවියෙකු ජනාධිපති ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළ බවට බුද්ධ තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අදාළ රැඳවියන් 5 දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දුන්නා. අගෝස්තු 26 වන දින සිට සැප්තැම්බර් 12 වන දින දක්වා කාලය අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුට එම රැඳවියන්ගෙන් අදාළ ප්‍රකාශ ලබා ගැනීමට පහසුකම් සලසන්නේ මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරුන්ට නියෝග කළා. ජනාධිපති දුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීරණවලට එකඟ නොවන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. මේ අතර පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මන්ත්‍රීවරු අතර හමුවක් ඒ රාත්‍රියේ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මන්ත්‍රීවරු අතර හමුවක් ඊයේ රාත්‍රියේ කොළඹ බාන්ස් පෙදෙසේ මරිනා ඇවිනියුහි නිවසකදී පැවැත්වුණා.
විශේෂ සාකච්ඡාවක්. හොඳ සාකච්ඡාවක් වගේද? අපි යනවා සාභාගි. හොඳ හොඳ හොඳ. අපි දන්නේ. අපි ආවේ බලන්න මොකද්ද කියලා. මොකක්ද දන්නේ? කෑම කෑම තමයි. සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළ කළා. ඔබතුමා සාකච්ඡා කොහොමද? ජනාධිපති අපේ සිදුවර ලබා දෙන බලාපොරොත්තු දින්නන අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඉන්නවා කරලියේ. අයියෝ ගෝඨාභය කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහතාට තැනක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් මොන වගේ අපේක්ෂකයෙක්ද මෙිනෝට අවශ්‍ය වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ පරද්දන්න පුළුවන් අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් ඔබතුමාට. ඒක අපි මේ නැහැ කියන්න බැහැනේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් තමයි. ඒක අපි පිළිගන්න ඕනේ. අපි නිකන් බොරු කියන්න වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂට සෑහෙන චන්ද ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. නෑ මේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයට විසඳුමක් අපේක්ෂකෙ නැතිකම. අපේක්ෂකෙ. අපේක්ෂේ වැඩි නේ මල්ලි. කරුව යසුරේ මහත්තයා ඉන්නවා. එතකොට මේ රටේ යුද්ධ ජයග්‍රහ පොන්සේකාද මන් දන්නේ මගේ තැන එක හොඳ නැහැ. ඒකත් ඉන්නවා. මේකේ ඉන්නවා මොචුවපතිය ඉන්නවා පුරපතිය ඉන්නවා උඩුපතිය ඉන්නවා වනපතිය ඉන්නවා මචං ගොඩක් අපේක්ෂක වැඩි. දැන් මේ සාකච්ඡාව අගමැතිතුමා දැනුවත්ද? අගමැතිතුමයි අහන්න ඕනේ යකෝ මෙතන ඉලක හැමදියක් අහන්න. අපි දිනයක් නියම කරනවා සන්ධානය හදන්නයි ගිවිසුම අත්සන් කරන්නයි. එදිනයට අපි බලාපොරොත්තු වෙන බොහෝ විට එදාටම අපේ අපේක්ෂකයාව රටට හඳුන්වා දෙන්න. ඒ කියන්නේ ඔබතුමා පත් වෙනවට අකමැති කවුද? දැන් මගේ මූණේ තියෙනවා අසතුටුභාවයක්. තියෙනවා. එහෙමද? එහෙනම් සමාවෙන්න ඔබතුමාගේ මේ පිළිමේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඔබතුමාට අගමැතිතුමාගේ ආශිර්වාද ලැබෙයි ජයග්‍රහණ සදායි අත්‍යවශ්‍යයි නේද? මට හැමෝගේම ආශිර්වාද ලැබෙන්න. මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. ඔයි පසු පෙළ මන්ත්‍රීවරු දැන් රෝන් ට්‍රැක් එක යනවා කියලා පේනවනේ. එක එක කණ්ඩායම් රැස්සලා එක එක කල්ලි ගැහිලා වෙනත් නායකයෙක් ගේන්න හදනවා. ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ඔය ලේකම් කමිනුත් වැඩක් නැහැ. කීප දෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක ගන්න ඕනේ පියවර ගන්නම් වෙලාවට. පෙරහැර ගිහිල්ලා තියෙන්නේ නැහැ නෑ. පෙරහැරවල එකක්වත් ගියේ නැහැ බහුගේ කාලේ. ජයග්‍රහණය කරන්න අවශ්‍ය තීන්දුව තියෙන ටික ගන්නවා. ඒක ගන්න එකමුතු කර ආරක්ෂා වෙන ආකාරයට. ඒ වගේම ඒකට කවුරුවත් තවදුරටත් ඒකට මේ බාධා කරනවා නම් අපි තදින් පියවර අරගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. නැවතත් අපිට ආරංචි දින 52 වගේ එහෙම ආණ්ඩුත් හදන්න සාකච්ඡා වෙනවා රැඩ රැට කියලා. ඒ නිසා ඒවට නම් ලෑස්ති වෙන්න එපා. මේ රටේ කවුරු හරි කෙනෙක් නැවත කුමන්ත්‍රණය කරලා බලයට එන්න හරි නැත්නම් තමන්ගේ ජනප්‍රියතාවය වැඩි කරගන්න හදනවා නම් මතක තියාගන්න ඕනේ එයාගේ අවසානය. එහෙමයි ඉන්න ඉඩ තියෙනවා මේ යන වැඩසටහන් එක්ක. ඊළඟ නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගෙන් අහුවාම ඒගොල්ලෝ කියන්නේ නැහැ එහෙම සාකච්ඡාවක් කියනවා. මේ අතර අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා විසින් ගනු ලැබූ ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර එය නැරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද එහි පැමිණියා. අලුත්ම දේශපාලන තත්ත්වය තමයි අපි දෙගොල්ලොම සිංහ ලීලාවෙන් ඉදිරියට යනවා. මෙතුමාට සහයෝගය ලැබෙයිද මෙතුමන්ලගේ? 2015 ජනවාරි 12 වෙනිදා දිවුරුඳුන දවසේ ඉඳලම එතුමගේ සහයෝගය ලැබුණා. මෙතුමාට කියන්න පුළුවන්ද ලැබෙනවද කියලා? එතුමා උත්තර දුන්නානේ. හරි. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ ව්‍යවස්ථානුකූලව අවස්ථාව ඇත්තේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පැලියගොඩදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළා. දවසල හැමෝම කියනවා මේ ඔබතුමා මේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පවකන්න යනවා. මම කිව්වේ පොදු ජන පෙරමුණ තීරණයක් ගත්තා රටේ ආරක්ෂාව ආරක්ෂා කිරීමට පුළුවන් කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ ප්‍රතිපත්තිය මම අගය කරන ඒ ප්‍රතිපත්තිය හරියි කියන එකේ මම ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය පුරුදු වෙන්න ඕනේ ඒ වගේ තීරණ ගන්න. රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර තිබෙන ගැටලුව සම්පූර්ණයටපත් වෙලා නැහැ නේද? ව්‍යවස්ථානුකූලව නායකයාට සම්පූර්ණ අයිතිය තියෙනවා ජනාධිපති අපේක්ෂකයා වෙන්න. වෙලින් කෙනෙක්
අර ෆවුල් ස්ටාර්ට් එකක් අරගෙන පිස්තෝලේ පත්තු කරා ඉස්සෙල්ලා දුවන්න පටන් අරන් තියෙනවා. ඒක හන්දා අපි ඒක අනුමත කරන්නේ නැහැ. එක එක්කෙනාට එක එක જાතියේ උණ හැදුනට ඒ වටේ ඉතින් බෙහෙත් අපි ගාව නැහනේ. ඔබතුමා හිතනවද රනිල් වික්‍රමසිංහ මහතාට සජිත් ප්‍රේමදාස මහතාට වඩා ජනතාව සින්නවයි කියලා? අපි දකිනවා කෑ ගහනවා ජය වේවා කියන එහෙම පිරිසක් ඉන්නවා. නමුත් ඒකෙන් ජනමතේ වනින්න බෑ. පොදු ජනමතේ එන්නේ බුද්ධිමත් ජනතාවක් ඉන්න බහුතරයක් මධ්‍යම පන්තියේ පාවෙන ඡන්දයක් තියෙනවා. ඒ රජයේ සේවකයේ ඉන්නවා. දැන් ඔය හමුදාවලත් ඉන්නවා. පවුල් ඔක්කොම ගත්තම ලක්ෂ 8ක් විතර. ඒ ඔක්කොගේම තීරණ මත තමයි තීරණය වෙන්නේ. අපි අජිත් ටී පෙරේරා මන්ත්‍රීතුමා ප්‍රකාශ කර සිටියා සජාතික පාර්ශ්වයන්ගේ ඉල්ලීම කීප දෙනෙක් ඇහුම්කන් නොදෙන බවට. ඉස්සර අගමැතිට චෝදනා ආවා අට්ටියක් වට කරගෙන ඉන්න ඒගොල්ලෝ කියන වැඩ විතරයි කරන්න කියලා. ඒ එල්ලිලා හිටපු ටික ඔක්කොම එල්ලිලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අද වෙනකොට. ඒ අගමැතිට යාපු චෝදනාත් ඒගොල්ලෝ එහෙම එහෙනම් අරගෙන යන්න ඕනේ. තව කට්ටියක් ඉන්නවා රාජ්‍යමති ධූර ලැබිලා උරණ වෙච්ච කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියත් ඉතාල ජවයෙන් වේගෙන් කෑ ගහනවා අගමැති එලවන්න ඕනේ කියලා. එකෙන් දාගත්තොත් කැබිනට් එකම දුර ලැබෙයි කියලා. ඒ වගේ පුද්ගලික ප්‍රශ්නමත් තමයි හුඟක් අය දගලන්නේ කෑ ගහන්නේ රට ගැන හිතලා නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහතාක්ෂින් ඉවත් වෙලා වෙනම පක්ෂයකට යන්නද මේ හදන්නේ? බදුල්ලේ රැස්වීමේදී කතා කරපු කැබිනට් ඇමතිවරේ කිව්වා ඒගොල්ලෝ හදනවා කියලා කොළ පාටයි නිල් පාටයි එකතු කරලා ආණ්ඩුවක්. ඒ කියන්නේ අර පහුගිය කාලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක නටපු නැටුම වගේ නැටුමක් ගැන කතා කරන්නේ. ඒක හන්දා එතන අපි නෑ. තවත් ලැජ්ජ තියෙන කෙනෙක් නෑ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න. ආපහු නිල් පාටත් එක්ක ආණ්ඩුව හදන්නේ නෑ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තහතිකයක් දුන්නා ඔව් හොරෙක් නෙමෙයි කියේ. ඔව් දෙන්නම හොඳට පිට කහ ගන්න දෙන්න කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් එකපද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊ රාත්‍රියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණා. මෙම රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමයි. අපේ මැතිවරණ වැඩසටහන උපාය මාර්ග යනාදී තමයි අද අපි සාකච්ඡා කරේ. ඒ වනා රජු මාධ්‍යවලට නම් කියන්නේ මේ සම්දානේ හැදීම ගැන මොකද සාකච්ඡා? සම්දානේ අනිවාර්යෙන් වෙනවා. මහා දැවැන්ත උලලක් මැදයි සම්දානේ එලිදක්. මේ සැප්තැම්බර් මාසයේ තුල සම්දානය ප්‍රකාශයටපත් කරන තත්වයක් ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට අපි දන්න විදිහට ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවා. ජනාධිපති අපේක්ෂකයත් එක්ක එකගතාවයකට එන්න සන්ධානයක් තුලට එනවට වඩා අපේක්ෂකයා සමග එකගතාවයකට එන්න අපි හිතනවා ඒ කටයුත්ත එසේ සිදුවේ කියලා. රමසිංහ ප්‍රේමදාස යුගයක් යලි දී කරනවා කියලා තුමා කියන විශ්වාසය. ඇඟේ මවිල් කෙලින් වෙනවා අහනකොට. 88 අසනයි මතක් කරන ඇඟේ මවිල් කෙලින් වෙනවා වගේ. බයිට. තුමා දැන් ඊළඟ නිදස් පක්ෂ නෙමෙයි. ඇත්ත ඒක පොඩ්ඩක් ගිරන්න ඕනේ. නෑ නෑ ඊළඟ නිදස් පක්ෂ නෙමෙයි නේද? දැන් දැන් ඔබතුමා පොඩ්ඩේ නායකයෙක් නැත්නම් ඔන සාභාගය. මේ අතර අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහපෙරුම මහතා සඳහන් කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් සිටින බවයි. අද ඉඳලා හරියටම දින 91යි තියෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා. දින 71කින් මෙපිට නාම යෝජනා කැඳවිය යුතුව තියෙනවා. තව දින දෙකකින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජනාධිපතිතුමා විමසපු මතය පිළිබඳව අධිකරණ කටයුත්ත ආරම්භ වෙනවා. ජනාධිපතිවරණය ව්‍යාකූල කිරීම සඳහා ජනාධිපතිවරණ මනස විකෘති කිරීම සඳහා මේ ආකාරයෙන් වෙනත් මැතිවරණයක් ඉදිරියට ගෙන්න කවුරුන්ව කටයුතු කරනවා නම් අපි තාම කනගාටුවෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක නිවැරදි කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට බාර දෙන්න විධායකටවත් අධිකරණයටවත් කිසිසේත්ම මෙතනින් එහාට මේ ගැන කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මහා බැංකු බංකොල්ලට පමණක් දෙවෙනි වන මහා පරිමාණයේ මංකොල්ලයක්. දැන් මේ මොහොතේ මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිදුවෙමින් පවතිනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්කාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ගරු අගමැතිතුමා. වර්තමාන ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමතිවරයා වුණයින් පස්සේ බිලියන 1.5කට වඩා වැඩි මුදලක් විධිමත් නෛතික ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙලා දේශපාලන කටයුතු වෙනුවෙන් මැතිවරණ කටයුතු වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉවත් කරගෙන තියෙනවා. ඉවත් කරමින් ඉන්නවා. ඊයේ දවසේ මිලියන 350ක් ඒ අරමුදල් වලින් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කරලා ලැබෙන මුදලින් 25ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දෙන්නට ඕන. හැබැයි මේ පහුගිය මාස 6-8ක කාල සීමාව තුළදී
එක සතයක මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීලා නැහැ. මේක කැතයි, මේක ලැජ්ජයි, මේක අපරාධයක්. එසා අගමැතිතුමා මේකට වගේ කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ දාර්ශනිකයෙක්, විනයක් තියෙන කෙනෙක්. ඌ වැඩකාරයෙක්. ඌ අවංක නායකයෙක්. ඌට තමයි රට හදන්න පුළුවන්. මේව කවුද කිව්වේ? එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පහුගිය අවුරුදු 4 මාර්ග කාල සීමාව තුළදී අකණ්ඩවම ජප කරපු මන්ත්‍රය මේක. දැන් ඒ දක්ෂයි කියපු නායකයා පන්නන්න කටයුතු කරනවා. මම මංගල සමරන අමතුමාට මොනවා වුණත් ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිවරණයට දින 90කින් ලං වෙච්ච වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ අවමංගල අධ්‍යක්ෂකවරයාගේ කටයුත්ත ඉතා මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් මගේ මිත්‍ර මංගල සමරන අමතුමාට මම ස්තුතිවන්ත වෙමින් අපි සාකච්ඡා අවසන් කරමු. භවිෂ්‍යදී සංධානය ගොඩනැගීමෙන් පසු කරු ජයසූරිය මහතා කථානායක දුරයෙන් ඉවත් වී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ ඥාපාභයවර්ධන මහතා පවසනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අද පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. හැබැයි මම එකක් කියනවා, සංධානය ගත වුණු වහාම කරු ජයසූරිය මහත්තයා කථානායක දුරෙන් ඉල්ලා අස්වෙනවා. අපි අභියෝගයක් කරනවා, පුළුවන් නම් කරු ජයසූරිය මැතිතුමාට කියන්න මම අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැක ගැනීම සඳහා ඔහු උදව්වක් කරනවා පක්ෂ නායකත්වයට. ඒකට අපි හොඳට දන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක දාං අඳින්නත් බෑ, චෙස් සෙල්ලම් කරන්නත් බෑ, ගේම් ගහන්නත් බෑ. ඔහු ඒ වැඩේට ඉතාමත්ව දක්ෂයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වය කාටවත් දෙන්නේ නැහැ. තොට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන්නේ පක්ෂේ නායකත්වය රැක ගැනීම සඳහා වන අපේක්ෂකයෙක්. ඊ ඇමරිකානු තානාපතිවරයා ඉතාමත් පැහැදිලිව කියනවා, ෆෙඩරල් රෙජිස්ටර් could be behind schedule US envoy. ඇමරිකානු තානාපතිවරයාට අද බැනලා තියෙන වෙබ්සයිට් වල. මොකද මේකට හරි හිතලා මාරු මේ ප්‍රකාශය කරාව. මොකද මේක අරයි යන්න හැදුවා මේ ඉදිරි සති කීපය ඇතුළත මේ පුරවැසිභාවය පිළිබඳ අවසාන ලියුම ඇවිල්ලා නැහැ කියලා. එතකොට එතුමාට අවසාන ලියුම ලැබිලා තියෙනවා. එතුමා ඒක ඉදිරිපත් කරන අවශ්‍ය වෙලාවට සර්ටිෆිකට් ඔෆ් ලොස් ඔෆ් නැෂනලිටි ඔෆ් ද යුනයිටඩ් නැෂනලිසම්. ඒක තමයි එන සර්ටිෆිකට් එක. මේ සර්ටිෆිකට් එක ගෝඨාභය මහතාට ඇවිල්ලා තියෙනවා.